ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ කවුද කින්ද මන්ද මේ සියලුම විස්තර අද ජේ ප්‍රමෝ channel එක හරහා ලංකාව වගේ පිරටත් බලාගෙන සියලු දෙනාටම ඔන්න අද සුවිශේෂී පුද්ගලෙක් අපේ වැඩසටහන හරහා එක්කන් එනවා. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ඉතින් මං හිතන්නේ මම ගොඩක් සතුටටපත් වෙනවා. මොකද මේ මගේ සර් කෙනෙක් තමයි මෙතන ඉන්නේ. මමත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් සර් ජූට් ලක්ෂ්මන් සර්. ඉතින් අන්න එහෙම තමයි සියලුම දෙනා මම දැන් ලංකාවේ වගේම පිට රට ඉන්න සියලු දෙනා දන්නේ එහෙම තමයි. ඉතින් සර් කියන්නකෝ මේ පැත්ත කොහෙද? සර් ගෙදර ඇවිල්ලා ඉන්නේ අපි. ඔව් මේකට කියන්නේ වෙන්නප්පුව. වෙන්නප්පුව විහිටියාව. ඉතින් තියෙනවා ඇල්බර්ට් ප්‍රීස් ක්‍රීඩාංගණය. සාමාන්‍ය අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් පුංචිතාලි. පුංචිතාලි තමයි ඉන්නේ. ඒ ලස්සන පරිසරයක් සංගීතය ගොඩක් ලැබිකමක් දැනෙනවා මෙතෙන්ට ආවට පස්සේ. ඉතින් දැන් ගොඩක් සමහර අය අහන වෙති මෙයා දැකලා නැහැ සංගීතමය පැත්තෙන් මොකද්ද මෙතෙන්ට මේ ගහලා තියෙන්නේ කියලා අහන වෙති. ඉතින් මම වැඩියදී පුරාජේරු කියන්නේ නැහැ. මම කියනවා ලංකාවේ ස්වර ප්‍රස්ථාර පොත් හැදුවා නම් හැදුවේ මේ සර් තමයි. මම හිතන්නේ සර් ලියලා තියෙන දැන් මේනකොට පොත් කීයක් විතර තියෙනවද? 26ක් වගේ. يعني සියලු මේ සංගීත ෆීල්ඩ් එකේ ඉන්න සියලුම දෙනා මම හිතන්නේ ඔය සියලු දේවල් දැකලා තියෙනවා දන්නවා. ඉතින් සර් කියන්නකෝ මේ කොහොමද දැන් මේ ෆීල්ඩ් එකට එන්නේ? මියුසික් කරන්න කොහොමද දැන් පොත්පත් ලියන්න එන්නේ කොහොමද? කොතනින්ද? මෙහෙම මම පාසල් කාලෙම තමා සංගීතය යොමු වෙන්නේ. ඒකත් අපේ පවුල් පසුබිමෙන්. يعني දැන් තාත්තා නිදැන්නේ හිටියා. ඊට පස්සේ ඉතින් අපි නිතරම ගෙදර ඇහෙන සංගීතය තමයි. ඒ කාලේ ඉඳලා ඒ කාලේ ඉඳලාම. ඉතින් ඊට පස්සේ මම ඉගෙන ගත්ත ජෝසවාස විද්‍යාලයේ සංගීත කණ්ඩායම් වල මේ පෙරදිග සංගීත කණ්ඩායමේ බටහිර සංගීත කණ්ඩායම් වල එහෙම ඉඳලා ඉතින් ඊට පස්සේ තමයි පොත් ලියන එක දක්වා එන්නේ කෙටියෙන් එන්නේ. ඉතින් මට සර් කියන්න ඔය ඉස්කෝලේ යන කාලේ හැම දැන් මේ වගේම දැන් නම් හිස හරිම අහිංසකයි. මං හිතන්නේ මීට අවුරුදු 7-8කට දැක්ක සර්ම තමයි තාමත් තියෙන්නේ ඉස්කෝලේ අවදිත් ඉතින් ඒ වගේම සර්. මං හිතන්නේ ඔයගොල්ලෝ තමයි අනිවාර්යෙන්ම අපිට හදවතට දැනන කලාකරුවෙක් තමයි. මං හිතන්නේ කලාකරුවෙක් කියනවද සර් කොහොමද ආමන්ත්‍රණය කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. මොකද ප්‍රසංග වේදිකාව දකින්න නැහැ. නමුත් ප්‍රසංග වේදිකාවේ ඉන්න අය සර්ගේ පොත්පත් පරිහරණය කරපු පිරිස නම් ඉතින් බොහෝයි. දැන් සර් මේ දැන් මට කියන්නකෝ දැන් මෙහෙම දැන් කියන්නේ ප්‍රසංග වේදිකාවේ අත්දැකීමක් නැතුව මං හිතන්නේ කොහොමද ඔහොම සුවර පස්සාර ලියන්නේ අදහස නිර්මාණය වෙන්නේ? නෑ ප්‍රසංග වේදිකාවේ අත්දැකීමක් නෑ කියන්නේ මමත් මුල් කාලේ වාද කණ්ඩායම් කීකුවේම සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ පස්සෙම මේ ක්ලාස් එකක් පටන් ගත්තා. කියන්නේ ලක්ෂ්මන් මියුසික් සෙන්ටර් කියලා. එතනදී දැන් ළමයින්ට අපි හිතමු ඕගන් ගන්න රමයට හිතමු නෝට් එකක් දෙනවා ලියා ගන්න. දැන් කාලෙත් එක්ක ලොකු වෙලාවක් යනවා ඔක ලියන්න. ඊට පස්සේ මම බැලුවා මේ අපිට එහෙම ගන්න පොතක් තියෙයිද කියලා. ළමෙක්ට පොතක් තිබ්බහම ලේසියිනේ. දැන් ගිටාර් ගන්නවද? දැන් ඔයා ගිටාරිස් කෙනෙක් නිසා ඔයා දන්නවා. කෝඩ් සෙට් එක අඳ ගන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් යනවා. ඒතර මම බැලුවා කෝඩ්ස් තියෙන පොතකුත් එහෙම තියෙයිද කියලා. එහෙම පොත් නැහැ. හොයා ගන්න නැහැ. ඊට පස්සේ මට හිතුණා මේ මම ඒදී කරනවා කියලා. සමහරට ඒවල යම් යම් අඩුපාඩු තියෙන ඇති. නමුත් මං හිතනවා මේ ඒ කරපු දෙයින් ගොඩක් දෙනෙක් ප්‍රයෝජනයක් ගත්තා කියලා. සාර්ථක වුණා කියලා විශ්වාස කරනවා. ඔව් මම විශ්වාස කරනවා. ඉතින් සර් දැන් අනිවාර්යයෙන්ම සර් දැන් කිව්වනේ මේ ප්‍රසංග වේදිකාව ඇද්දකින් තිබ්බා කියලා. ඉතින් මට කියන්නකෝ සර් දැන් සර් මේ ෆ්‍රීල් එකට පොත් ලියන්න එන්නේ කියන්නේ මොන කාලේ වගේද දැන් මේකට එන්නේ දැන් සංගීත ශ්‍රේෂ්ඨයට? පොත් ලියන්න පටන් ගත්තේ මට මතකයේ නිතරදී නම් මං හිතන්නේ 1996 වගේ තමයි පොත් කියන්න පටන් ගත්තේ. ඊට එහා මියුසික් අතීතයක් තිබ්බනම් ඒ බෑන්ඩ්ස් වල හිටියනම් පොඩ්ඩක් ඒ මතකේ පොඩ්ඩක් ආයි නැවත මතක් කරන්නකෝ. ඔව් මම මුලින්ම ශ්‍රී ලංකාවේ මාරියල් තිබ්බ බ්ලූ බේස් කියලා බෑන්ඩ් එක. ඒක ඊට පස්සේ තව හිටියා නයිට් ටයිම්ස් කියලා බෑන්ඩ් එකක් තිබ්බා. සෙරනේඩ් කියලා බෑන්ඩ් එකක් තිබුණා. සස්සර කියලා බෑන්ඩ් එකක් තිබ්බා. අන්තිමට මේ ලිට්ටඹුවේ සමට දන්න අතර ඒ කෝඩ සොයිසගේ පුතාගේ මේ බෑන්ඩ් එකක් තිබ්බා රොක් 7 කියලා. ඔව් යූටි සොයිසයි අනිරුද්ධ සොයිසයි පුතාලා දෙන්න තමයි බෑන්ඩ් එක කරේ. ඔව් අන්තිමට මම ශ්‍රී ලංකාවේ ඒ බෑන්ඩ් එක. ඉතින් දැන් ඒ කාලේ දැන් මේ වගේ දැන් තියෙන මියුසික් බෑන්ඩ් වල තරගයක් තිබ්බද ඒ කාලේ? ඒ කාලේ ලොකු බෑන්ඩ් ගොඩාක් නැහැ. එනාට සුපර් ස්ටාර්ස් තනස සොයිසගේ මෙහෙම සම්ප්ලවස් තමයි අංක එක. ඔව්.
එතකොට තප්තිව පැරගන් කියලා බෑන්ඩ් එකක් තිබ්බා. සෙරන්ඩිප් කියලා බෑන්ඩ් එකක් තිබ්බා. නයිටින්ගේල්ස් තිබ්බා. ඒ වගේ තමයි. ඒ හරහා තමයි ඉතින් මෙතෙන්ට එන්නේ. ඉතින් ඇත්තමයි සර් දැන් බෑන්ඩ් එක දැන් සර් හිටියා හිටියා කියලා කිව්වනේ. දැනුත් දැනටත් අපේ ලංකාවකින් ගොඩක් කරුණ තරුණයි ආසයි බෑන්ඩ් එක ඉඳලා ප්ලේ කරලා ඉතින් ඒ තැනට එන්න. ඉතින් නමුත් සර් එතන මිදෙන්න හේතුවක් වුණාද මොකක් හරි? නෑ මට එහෙමයිද අපි කාගෙත් තියනනේ මොකක් හරි කියන්නේ අපි හිතුවත් මෙහෙම දෙයක් මම දකින්න එක. ඒ කියන්නේ මේ Tamanට මොකක් හරි දෙයක් තියෙනවා. ඒ කියන්නේ වාටත් එහෙමයි මටත් එහෙමයි. මම හිතනවා මේ මම මේ තෝරගත්ත දේ සහ මට ඉතුරු එකෙන් රට දෙයක් කරන්න පුළුවන් ගන්න පුළුවන් දෙයක්. මම ඉතින් ඒ කියන්නේ මම ඉතින් මට ගොඩක් දෙනෙක් මේකෙන් අඳුර ගන්න ලැබුණා. ඒ වගේම ගොඩක් දෙයක් කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. සර් විශ්වාස කරනවා දැන් ඉන්න මියුසික් ෆීල්ඩ් එකේ සර්ගේ පොතක් කියවලා නැත්තම් එතන ඇත්තට වැඩක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද? මගේ පෞද්ගලික මතය නම් තමයි සර්ගේ පොතක් අනිවාර්යයෙන්ම මේ ෆීල්ඩ් එකේ ඉන්න නිකන් ඒකෙන් ගන්න දෙයක් නැත්තත් මේ පොත මොකද්ද කියලා හරි බලන්න ඇති කියලා මම අරේ විශ්වාස කරනවා. ඉතින් සර් දැන් පොත් ඒ පොත් ඒ පොත් දැන් එළියට දානවා මල්පියලි ප්‍රකාශකව හරහා. එතකොට ඇත්තටම දැන් ඒ කාලේ දැන් ඉන්ටර්නෙට් YouTube ඔය Facebook ඒවා තිබුණ නැහැ. හැම දෙයකටම තිබ්බේ ඇස් දෙකෙන් බලලා කියවන එක තමයි තිබ්බේ. ඉතින් ඇත්තටම කාලෙත් එක්ක සර් හරිම දේ තමයි තෝරන් තියෙන්නේ. ඉතින් උතන්ට අදහස දෙන්න කවුරු හරි මුල පිරුවද? නෑ එහෙමවත් නෙමෙයි. එතන තිබුණේ මේ ඒවා කිව්වාගේ අර පොත්වල පොත් නැති අඩුපාඩුවක් තමයි තිබුණේ. තිබුණේ. ඔව්. ඒක පුනරන්න තමයි මේ පටන් ගත්තේ. ඒ කියන්නේ මේ මට හිතුණා මේකෙන් කෙනෙක්ට ඒ කියන්නේ දැන් දුක බහැර කෙනෙක්ට ක්ලාස් එකට එන්නත් බෑ. සමහර කෙනෙක් ආසයි ඉගෙන ගන්න. නමුත් ඉගෙන ගන්න යන විදිහක් නැහැ. ඒ වගේ කෙනෙක්ට මම හිතනවා එකෙන් මේ ලොකු වටිනාකමක් තිබ්බා. ඔව් තල්ලුවක් හම්ුණායි කියලා. නමුත් මම තව දෙයක් කියනවා සාමාන්‍යයෙන් සංගීත කෙනෙකුටින් මුහුරෙක් නැතුව ඉගෙන ගන්න පුළුවන් විශේෂකුත් නෙමෙයි. පොතක් බලාගෙන විතරක් ඉගෙන ගන්න පුළුවන් විශේෂකුත් නෙමෙයි. ඔයත් සංගීතයට සම්බන්ධ නිසා ඔයත් ඒක අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් ඒ නිසා මට හිතනවා මේ ඕනම කෙනෙක් ගුරු දෙක් ගන්න ගිහිල්ලා ඉගෙන ගන්නවා නම් තමයි වඩා හොඳ. ඉතින් අපි අනිවාර්යයෙන් සර්ගේ විස්තරත් පෙරසරණ අවසානයේ දෙනවා සම්බන්ධ කරගන්න. ඉතින් සර් දැන් පොත්පත් ලියන්න දැන් ඒ ආසාව ඇවිල්ලා පටන් ගන්න ඕනේ. ඒක පටන් ගද්දි මුල් කාලේ දැන් ඕකට ඔය දැන් මල්පිලි ප්‍රකාශක සපෝට් එක දෙනවා මෙහෙම හරි ඔයා කරන්න හිනම් කියලා. එතකොට එයාලා එකහෙලා මේකට සපෝට් එක දෙනවද නැත්නම් ඕක කරන්න එපා ඔක මේ හරියන දෙයක් නෙමෙයි කියලා එහෙම බාධා හිමාවද? ලයිනල් දෙස්ලස තමයි එතකොට මල්පිලි ඒකේ අයිතිකරු වෙන්නේ. ඒස බොහොම කැමැත්තෙන් මේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ යා මට පොත් ලිස්ට් එකක්ම දෙනවා කරන්න කියලා. ඉතින් දැන් වෙන කලමරණයක් තියෙන්නේ මල්පිලි එකේ. දැන් නමුත් දැන් මේ සැප්තැම්බර් වලටත් මම අපේ සාහිත්‍ය මාසෙනවානේ ඒකට දැන් අලුත් පොතක් දානවා කරගෙන යනවා මේ දවස්වල. දැන් ඒතරස දැන් මේ වෙනකොට දැන් 2019 මේ. ඔව්. ඒතරස දැන් මේ වෙනකොට පොත් කීයක් එළි දක්වලා තියෙනවද? පොත් ගන්න මම හිතන්නේ 26ක් වගේ. එහෙම විකිණලා තියෙන ගානක් කියන්න බැරිද? ආ විකිණලා තියෙන ගාන දල වශයෙන්ම ඒක නම් මම දන්නේ හරියටම. කොහොමත් මම හිතනා මේ දැන් මමත් වෙනල්ල මගේ ක්ලාස් එකේ ළමයින්ටත් පොත් දෙනවා. තා මගෙන් ගන්න වෙනම කොළඹ ගන්න ෂෝරූම්ස් වගේක් තියෙනවා. එයාලත් මගෙන් ගන්නවා. මම දකින්න විදිහට උගන් පුහුණුවයි ඒ පින්තූර කෝස් පොත මම හිතන්නේ ලොකු අලුවියක් තියෙන පොතක්. තාමත් ඒක තියෙනවා. අඩුවක් නැතුව වෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ජයග්‍රහණය නිසා අපේ සංගීත මිතුරන්ගේ අවශ්‍යතාවය නිසා තමයි සර් ඉතින් ඒ දෙයක් කරලා තින්නේ. ඇත්තටම හදවතින් ස්තුති කරනවා. ඒ වගේ අදහසක් ඇවිල්ලා අපි සියලු දෙනා වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න නිර්මාණය කරන්න පෙළඹුණාට. ඉතින් සර් දැන් මට දැනගන්න ඕනේ දැන් සර් දැන් සර් සංගීතයේ හොඳට හදාරපු කෙනෙන්නේ. දැන් සර්ගේ ගුරුවරයෙක් හිටියාද මේ දැන හදන්න? ඔව් මුලින්ම මම කිව්වේ ආ විදිහට අර ගෙදරින් තමයි ආවා. ගෙදර සපෝට් එක පියාගේ ආවාසය. ඊට පස්සේ ඉස්කෝලෙන් අපිට හිටියා හොඳ සර් කෙනෙක් හම්බුණා මර්කන් ෆෝන්ස් එක. ඒ හරහා තමයි ෆීල්ඩ් එකටද රජකම් කරගෙන යන්නේ. ඉතින් දැන් මට අනිවාර්යෙන්ම අහන්න ඕනේ ෆීල්ඩ් එකේ ගොඩාක් පළපුරුද්ද තියෙන කෙනෙක් විදිහට සර් දැන් මේ වාදකයෝ කියලා කොට්ටාසයක් ඉන්නවා ලංකාවේ. ඔව්. ඇත්තටම වාදකයන්ට මොකද වෙන්නේ ලංකාවේ? ආ හොඳ ප්‍රශ්නයක් ඇයි. ඇත්තටම මම දකින්නේ අපේ වගේ රටක වාදකෙක් වෙනවා කියන්නේ මේ එයාට ඇත්තටම කියන්නේ මේ ඇත්තට හොඳ පසුබිමක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ කනගාටුදායකයි.
දක්ෂ වාදක ගොඩාක් ඉන්නවා. සමහරට මේ ඔයාලට හම්බෙන්නේ නැතිවත් ඇති විශ්ද්ධියටපත් වෙච්ච නැති අපි දකින්න ඉන්නවා. යාලා බොහොම මේ දුෂ්කරතාව එක්ක තමයි ඉන්නේ. මේ ඒක හැබැයි ඉතින් මේ ලංකාවේ තමයි. ඊටට ගිහදුනා නම් ඊටට ගිහුනා නම් මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වාදකයා කියන කෙනා මේ ලොකු කැපකිරීමක් කරන්න ඕන. දැන් ඔයත් මං හිතන්නේ ඔයත් ඒක කතා කරන්න ලේසි මේ ඔයත් වාදකෙක් නිසා ඒක දන්නවා. එයා ප්‍රැක්ටිස් කරන්න ඕන. තමයි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගන්න ඕන. ඒක නඩත්තු කරන්න ඕන. ඒ කොවිල ටච් එකේ ඉන්න ඕන. එතකොට ප්‍රසංගයකට ගියත් එයාට සාමාන්‍ය එක්ක දවසකට එකයි එහෙම නැත්නම් උපරිම දෙකයි. නෑ උපරිම එකයි තමයි කරන්න පුළුවන්. දැන් අද කාලේ විදිහට වලදී. ඔව් අපේ නම දැන් වෙඩින් නැක්කු දෙයක් ආවා. හරි හරි. ඔව් එහෙම වගේ. නමුත් ඉතින් මේ එහෙම බලද්දී මේ එයාට අර නිසි තැනක් හම්බෙන්නේ අපේ රටේ. ඒක ඉතින් හරි කනගාටුයි. මොකද මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි සර් මම අහපු ගාම ඇහුවා සර් මේ ඇත්තන වාද ගන්න මොකද වෙලා දෙන්න කිව්වම මම වාගේ පුතාට කියලා දෙන්නේ වාදකෙක් වෙන්න මේ ගායකෙක් වෙන්න කියලා. ඒක තරේම කිව්වා. මොකද ඒක දැනන නිසා සහ දන්න නිසා. මම හිතන්නේ සර් දැන් අපේ ලංකාවේ ඒ වාදකයන් තියෙන තැන හදන්න පුළුවන් වේද අනාගතේ? එහෙම හැදෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ ඒක ඉතින් ඉස්තිරියට කොහොම වේද මන්දා මේ යන විදිහට. ඇත්තටම එහෙම හැදෙනවා නම් ඉතින් ලොකු දෙයක්. මොකද වාදකයෝ කියන්නේ ඇත්තටම රටට ඉන්න ලොකු සම්පතක් නේ. අනිවාර්යෙන්ම. ඉතින් සම්පත ගැන කතා කරද්දී සම්පත් ගැන කතා කරද්දී සර්ගෙන් ගුරු ආරුගම් ඉගෙනගත්ත අය නම් මේ ෆීල්ඩ් එකේ ගොඩාක් ඉන්නවා. ඉතින් කැමතිද සර් දැනගන්න ඇත්තටම දැන් සර්ගේ ගෝලිය බාලෝ ඉන්නවද දැන් මේ ෆීල්ඩ් එකේ දැන් රජකම් කරන? ඔව් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ගොඩක් ඉන්නවා ලංකාවේ ඉතින් ප්‍රසිද්ධ බෑන්ඩ් වල. නමුත් ඉතින් අපි කැමතිද බලන්න ප්‍රේක්ෂකවත් කැමති කවුද ඉන්නේ? මම එයාලගේ නම් සඳහන් කරනවට වඩා එයාලා ඉතින් මේ කියනවා නම් තමයි වඩා සුදුසු. නමුත් දන්න ගොඩක් අය දන්නවා. ඉතින් මම හිතන්නේ මම කියනට වැඩිය හොඳයි. බෑන්ඩ් ටිකක් මතක් කරන්න බැද නම් නොකිව්වත් මෙහෙම කියන්නම්කෝ. මම ලංකාවේ ප්‍රධානම පෙළේ බෑන්ඩ්ස් වල මගේ ගොලෝ ඉන්නවා. ගොලෝ ඉන්නවා අනිවාර්යෙන්ම. අන්න ඒක තමයි කියේ ප්‍රධාන පෙළේ ගෝලියෝ ටික ඉන්නවා කිව්වහම ඉතින් හිතා ගන්න සර්ගෙන් ලංකාවට කොච්චර මෙහෙවරක් වෙලා තියෙනවා කියලා. ඉතින් සර් දැන් මේ කරන මෙහෙවර ගැන අපේ රජකීමවත් අවධානය ලක් කරලා නැද්ද? මෙහෙම ගත්ත උත්සාහය සහ මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන්? එහෙම නෑ. දැන් මම ක්ලාස් එක මුලින්ම පටන් ගත්තේ මං කියේ ලක්ෂ්මන් මියුසික් සෙන්ටර් කියලා. අපි පස්සේ දැන් රජයේ ලියාපදිංචි කලායතනයක් මේ වෙනකොට. ඉතින් ඒ හරහා අපිට ඉතින් තියෙන ළමයින්ගේ දක්ෂතා පෙන්වන්න තරඟවලට යවන්න පුළුවන්. අපි මෑතකත් අපි සංගීත තරඟවල ළමයි අපේ කලා ඇතුලින් යවුවා. ඒවල ජයග්‍රහණ තියෙනවා. ඉතින් අර ලොකු දෙයක් නම් හම්බෙන්නේ නැහැ රජයට සම්බන්ධ වුණා කියලා. නමුත් පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම මේ අර ළමයින්ට ඉස්සරහට යන්න පුළුවන් විදියට අවස්ථාවල් හදලා ලැබිලා තියෙනවා මේ හරහා. ඒක අපි දකිනවා දැන් එද්දිත් මම දැන් ක්ලාස් එකේ දරුවෝ ටික පුහුණු වෙනවා. ඉතින් සර් දැනගන්න ඕනේ දැන් මේ වෙනකොට සර්ගේ මේ බ්‍රාන්ච් එක වෙන්නප්පුවට විතරද වෙලා තියෙන්නේ නැත්නම් දිවයිනේ අනිකුත් තැන්වල ව්‍යාප්ත වෙලා තියෙනවද? නෑ මගේ ක්ලාස් එක තියෙන්නේ වෙන්නප්පුව විතරයි. වෙන්නප්පේ පමණයි. ඔව් වෙන්නප්පේ පමණයි. ඉතින් එතෙන්ට මේ ස්ථානට ඇවිල්ලා තමයි සියලු දෙනාම ඕනම දේ කරගන්න ඕනේ. ඔව් මේ ස්ථානට එන්න ඕන. අපි අනිවාර්යෙන්ම ස්තුතියි අපි වැඩසටහනට ආවට. ඒ කියන්නේ ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඉතින් සර් අපි වැඩසටහනේ ඔන්න ආටිස්ට්ලා 250කට දැන් සර්ත් ආර්ට්ස් කෙනෙක් තමයි අපි වැඩසටහන්නේ. ගෞරවයෙන් මේ අප පැලේ රට ලබා දෙනවා. බාර ගන්නවා. බොහොම ස්තුතියි. ඉතින් දෙන්න පුළුවන් වටිනාම දේ අපි අරන් ආවා. ජේ ප්‍රමෝ අපි සියලු දෙනාම උදව් උපකාර ඇතිව. මම කියන්නේ ඒක. ඉතින් සර් වැඩසටහනේ වෙනද වගේම අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒකට උත්තර දෙන්න මට සූදානම්. සූදානම්. හරි. ඉතින් සර්ගේ සම්පූර්ණ නම කියන්නකෝ. මගේ නම ජූඩ් ලක්ෂ්මන් සිල්වා. එතකොට උපන්දිනය 1970 දෙසැම්බර් 19. එතකොට දැන් වයස එතකොට දැන් මේ වෙනකොට 48යි. එතකොට 48ට දැන් කොල්ලවගෙන තාම පෙනුම දෙන්නේ. ආපු ගමන් මමත් හොල්මන් වුණා. සර් තාමත් එහෙමනේ. ඇත්තට මෙහෙම කොහොමද මෙහෙම ඉන්නේ? දැන් අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ දකින ස්වරූපය වෙනස් වෙලාම නැහැ. ඉතින් විනෝදාංශය මොන හරි තියෙනවද සර්ගේ? ඔව් මම ඉතින් පොත්පත් බලන්න ආසයි. නාට්‍ය බලන්න ආසයි. චිත්‍රපට බලන්න. ඔව් තමයි. තමන් කරන්නේ. එතකොට දැන් සර්ගේ දැන් සර් දැන් ක්ලාස් එකේ ගුරුවරයෙක්. එතකොට දැන් ඕනම කෙනෙක්ගේ තියෙන තමන්ගේ ප්‍රධාන ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. සර් මොනවටද ගොඩක් දක්ෂතාවය පාන්නේ? මම එකටම කරේ වයලින් එක.
වලින් එකත් එතකොට ඊට පස්සේ ගිටාර එක මම හිතන්නේ මම ඉතින් ඔයා කිව්වට මම හිතන්නේ මම ලොකු මිනිස්සෙක් නෙමෙයි ලොකු චරිතයක් නෙමෙයි සර් දැන් එහෙම හිතනවා මම හිතන විදිය අපිට එහෙම හිතන්න බෑනේ ඉතින් මේ මොනවාද ඕගන් එකක් කරගන්න ඉතින් මම ආසම කිව්වොත් වලින්ේර ගොඩක් ආසයිද වලින් එක ඇවිල්ලා මෙහෙම ඒක ඇවිල්ලා මේ ඇත්තටම ඒක තමන්ගේම දක්ෂතාවය දැන් අපිට ඕගන් එකක් ගන්නකොට ඕගන් එකක් ගත්තොත් එහෙම ඕගන් එකේ තාක්ෂණික පැත්ත වැඩි ඒ කියන්නේ මේ ඒක අපිට ඕන විදිහට අරක මෙහෙම නෙමෙයි තමන්ම දක්ෂ වෙන්න ඕන තමන්ගේ අතේ තමයි කන්ට්‍රෝල් එක කරන්න ඕන ඒ නිසා වයලින් එකට තමයි මේ ගොඩක් කැමති ඉතින් දැන් සර් කිව්වා වයලින් එකට ගොඩක් ආස කියලා මම හිතන්නේ වයලින් එක ගත්තාම ලංකාවේ ගොඩක් උගන්වන තැනුත් අඩුයි සහ දක්ෂොත් අඩුයි ඉතින් මා ලොකු තෝතැන්නක් වෙයි මේ මස්තනට ඇවිල්ලා තියෙන සර්ගෙන් ගුරුහුරුකම් දැනගෙන ඉගෙන ගන්න තියෙනවා නම් ඉතින් ඉස්සරහට අපි දෙනවා ඉතින් සර්ට කෑම් බිම රසළු යන්න හැම පුළුවන්ද අනේ බෑ දැන් ගෙදරමනේ යඩි හරියක් ඉන්නේ ඉතින් මං හිතින් මේ හැහුවේදී නෑ මං හිතා ඇත්තටම බැරිද ඇත්තටම බෑ ඇත්තටම බෑ ඒකට ආස කරන කෑම බිම ආස කරන බෑන් බිම ඉතින් නෝන තමයි හදලා දෙන්නේ නෝන හදලා දෙන්න අනිවාර්යෙන් කනවා දැන් නෝන ගැන කතා කරද්දි සර්ගෙන් නම් අහන්න ඕනේ ඉතින් මේ ප්‍රථම ප්‍රේමයේ සම්බන්ධය ඇත්තටම දැන් අමාරු විදන ප්‍රශ්න අමාරු පාන මොකද කරන්නේ සදාහන තවත් රසවත් වෙන්න ඕනේ ඉතින් මේ රටට ගෙදර යන්නත් ඕනේ ගෙදර යන්නත් අපි මෙතන යන්න ඕනේ මොකද මේ රටට ගොඩක් සේවයක් කරපු උතුම් මිනිස්සෙක් තමයි මෙතන ඉන්නේ ඒක තමයි අපි හොයාගෙන ආවේ ඉතින් ඒකට අපි හදපරි ස්තුතිය ඉතින් අනිවාර්යෙන්ම නැවතත් සුදනවනවා ඉතින් කියන්නකෝ ආදරය සම්බන්ධයෙන් ඉවන ඉතින් පාසලන කාලේ සමහර දේවල් මෙහෙමයි ඉතින් අනවශ්‍ය ප්‍රශ්න නැ නෙවෙයි මං අහන්නේ නෑ අනවශ්‍ය නෑ ඒ වුණාට දැන් ගෙදර ගිහිල්ලා තමයි ඊට පස්සේ තාත්තේ බලන්න වෙන්නේ නෑ මම විදුවට ගිහින් මං හිතන්නේ ඉතින් ඒවා ඉතින් ගොඩක් ඒවා හිතේ ඇතිවිලා හිතේම නැති වෙලා ගියේ ඒවා දැන් සමයන විවාහයි ඔව් එතකොට බිරිඳගෙනම ගීතික අබ්බන්නේ එතකොට දරුවෝ ඉන්නවා ඉන්නවා අනිවාර්යෙන් දරුවෝ ඉන්නවා කියද්දි දරුවා ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔව් ඉතින් එයා ගැනත් කියන්න ඕක අපිට මගේ ලොකු පුතා ශිරෝන් ලක්ෂික එයා උසස් පෙළ තමයි දැන් හදාරන්නේ. එයා මේ වෙනකොට හෙක්ටර් ඩයස්කි ඩීමේජ බෑන්ඩ් එකේ සම්බන්ධ වෙලා ඉන්නවා. මම හිතනවා ඔයාලා දවසක අනිවාර්යයෙන්ම ගණන් ගනිවි කියලා. අනිවාර්යයෙන්ම බලන්න හැන්ගිලා හිටියට ගොඩක් අපිට දේවල් පොත්පත්ින් වගේම දරුවන් ගෙනුත් අපිට සමාජයට දෙයක් දෙන පුද්ගලයෙක් තමයි සර්. ඉතින් ඇත්තටම හදවතින්ම අපි සතුටු වෙනවා සර් සමග මේ විනාඩි කීපය හරි කතා කරන්න ලැබීම ගැන ඇත්තටම අපි හදවතින්ම ස්තුති කරනවා. ඉතින් සර්ට Facebook, Instagram, Twitter එහෙම තියෙනවද? ඔව් Facebook එකක් account එකක් තියෙන එක තියෙන හේතුව උනේ මෙහෙමයි. මම දන්නේ නැතුවම මගේ හොර account එකක් තිබුණා. හ්ම්. කවුරු හරි හොරෙන් හදලා. මම දන්නේ ඒක මම හිතන විදිහට තාමත් ඇති. headphone එකක් දාලා ඉන්න photo එකක් දාලා. ඒක දැකලා ඉතින් ගොඩක් දෙනෙක් මට කතා කරලා හැව්වා මේ මම ඉන්නව නේද කියලා. මම කිව්වා මම ඇත්තටම නැහැ කියලා. පස්සේ මේ බලද්දි ඇත්තටම මේ මාල් ෆොටෝ එකක් එහෙම දාලා. ඇත්තටම දැන් එහෙම නැහැ කි නැති වෙද්දි ඇත්තටම මේ පාඩුවක් වුණා කියලා දැන් හිතෙන්නේ නැද්ද? දැන් හිතනවා. ඊට පස්සේ මගේ ගෝලෙක් මට කිව්වා අපි සර් එකක් හදමු කියලා මේ ඊට පස්සේ තමයි දැන් හදලා තියෙන්නේ. ඉතින් කොහොමද Facebook එකේ නම දෙන්නේ සර්? Jude Lakshman Silva. Jude Lakshman Silva. Jude Lakshman Silva කියලා තියෙන්නේ. ඉතින් ඔන්න original account එක දුන්නා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් සර් දැන් මට අහන්න ඕනේ දැන් සර්ට විදේශ සංචාරය එහෙම තියෙනවද කියන්නේ සර්ගෙන් මොන හරි දෙයක් දැනගන්න උපදේශ පාඨමාලාවල් එහෙම කෙටි කාලනේව තියෙනවා නම් එහෙම කෙටි කාලන පාඨමාලාවක් තියෙනවා ඒ කියන්නේ මාස 3 දැන් ඔයා ඉන්නකොටත් දෙනියා වෙලා මේ ඒ මාස 6 පාඨමාලාව කෙටි කාලෙන කියන්නේ මෙහෙමයි දැන් සංගීතය කියන විෂය අර දවසකින් දෙකකින් එහෙම ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි මොකද දැන් යාලා ඒ පාඨමාලාව කියන්නේ යාලා මේ සතියේ දවස් 4ක් විතර ප්‍රැක්ටිස් කරනවා. එතකොට යාළුවා එතකොට මාස 6කින් විතර යාළා සාමාන්‍යයෙන් අපි හිතනවා යම් කිසි මට්ටමකට ගන්න පුළුවන් කියලා. ඇත්තට මම මේ ප්‍රශ්නයක් අහනවා. දැන් බලන්න අහනවා ඇති ඇත්තටම තරුණ පරම්පරාවට සහ ළමා පරම්පරාව ළමා පරපුරටද මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද දැන් මම ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට මගනොත් ගොඩාක් මැදි වයස කට්ටිය එහෙම මේ ගොඩක් අහනවා මම අපිට උගන්වන්න බැරිද අපිට ඉගෙන ගන්න බැරිද මල්ලි එහෙම කියලා. ඉතින් සර් ඇත්තටම එහෙම වුණොත් ඒ අභියෝගේ බාර ගන්න සූදානම්ද කියන්නේ එහෙම ඉල්ලුම් ආවොත් මටත් උගන්වන්න කියලා. මෙහෙමයි දැන්ටත් මයි ක්ලාස් එකේ ඉන්න මේ මටත් වැඩි වයසයි.
තවත් ඉගෙන ගන්න. තවත් ඉගෙන ගන්න. ඒ කියන්නේ වයස් පංගු බේරුවක් නැහැ මෙතන. මම ගන්නෙ සාමාන්‍ය අවුරුදු 8න් ඉහළ. ඒකට වයස් සීමාවක් නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්න ආස කෙනාට ඒ වයසක් නැහැනේ. ඔව්. ඉතින් ඒ නිසා මේ අපි හැම මේ මෙතනින් එහාට ගන්න නැහැ කියලා එකක් නැහැ. අනිවාර්යයෙන්ම ඉතින් මම හිතන් සුබ ආරංචිය තමයි ඒක. මොකද මේ සර් ගැන ගොඩක් කෙව්වා. මම අර කිව්වත් වගේම ඔයා ගැනීමේ අපහසුතාව තියෙනවා. මොකද විදේශ රටවල් වල ඉන්න කට්ටියට පොත් ගන්න එහෙම ක්‍රමයක් නැහැනේ ගොඩක් දුරට. මොකද මමත් පෞද්ගලිකව පොත් ටිකක් මම මගේ යහළු හිටිය අතරට බෙදා හැරලා තියෙනවා ලංකාවේ ඉඳලා. ඉතින් අනිවාර්යයෙන්ම සර් දුරකථන අංකයක් දුන්නොත් 0777 6189 529. ඉතින් මම දැන් තිරේ උඩක් තියෙනවා, ડિස්ක්‍රිප්ෂන් එක තුලක් දාලා තියෙනවා. ඉතින් සර්ට ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්, ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මට අහන්නම තුන සර් ගීත හැම නිර්මාණය කරනවද? මගේ පුතාගේ CD එකක් කරා. මට අවුරුදු ගානකට කලින් ඒකේ මම ගීත කීපයක් නිර්මාණය කරා. ඊට අමතරව තව කීප දෙනෙක්ටත් ගීත නිර්මාණය කරලා තියෙනවා. මම පිටින් ඕඩර්ස් ආවොත් එහෙම මට මෙහෙම කරලා එන්න කියලා නිර්මාණ කරලා එන්න කියලා. අනිවාර්යෙන්ම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ජී සර්. සර්ගේ වටිනා කාලය දැන් ක්ලාස් එකක් ඉන්න අතර තමයි අපිටත් දැන් මේ වෙලාව දුන්නේ. ඉතින් ස්තුතියි වැඩි වැඩියෙන් ඔය වගේම රූපේ තියාගෙන අපේ මේ ලංකාව තුළ, පුංචි ලංකාව තුළ කලාකරුවන්ට ඉඩක් නැති ලංකාව තුළ තවත් රැජ වෙන්න කියලා අනිවාර්යෙන්ම හදවතින්ම ස්තුති කරනවා. ජී සර් අපේ ජේ ප්‍රමෝ සම්බන්ධව මුකුත් තියෙනවද අදහසක් සර්? ඔව් දැන් මේ දැන් ඔයා මගෙන් ප්‍රශ්න ඇහුවානේ. ඔව්. දැන් මම හිතුවා මගෙන් මමත් ඔයාගෙන් එක පොඩියක් අහන්න ඕන කියලා. ඒ මේ ජේ ප්‍රමෝ කියන එක මොකක්ද ඒක මේ නමයි අදාළ නම නම් සයිතෙන් ජේ ප්‍රමෝ කියන්නේ මගේ නම ජූඩ්. ජූඩ් ප්‍රොමෝෂන්ස් කියලා අර ෂෝට් කරලා තමයි දැන් ආවා තියෙන්නේ. හරි ගන්නවා. නෑ නෑ ඔයාලා වශයෙන් මම බල්ලා තියෙනවා තමයි. හොඳයි. මම සූපද නායක දිගටම හඳුන් කරගෙන යන්න කියලා. අනිවාර්යයෙන්ම thank you sir. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සර්ව සම්බන්ධ කරගන්න අනිවාර්යෙන් පුළුවන්. මම හිතන්නේ ඕන වෙලාවක ගන්න පුළුවන්. එක call එකක් ගන්න වරක් කරු සර් අනිවාර්යෙන් answer කරනවා. පොළු නම් තියන්නේ අනිත් අය වගේ. කියන්නේ වගකීමෙන් කියනවා music ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි. දැන් නම වෙනස් වුණා. මෙතන LMC කලායතනේ. LMC කලායතනේ වෙන්නපුව සර් මේ ලිපිණියක් ලබා දුන්නොත් මෙහෙමනේ ජූඩ් ලක්ෂ්මන් සිල්වා LMC කලායතනේ ඇල්බර්ට් ප්‍රීස් ක්‍රීඩාංගණය පිටිපස්ස වෙන්නප්පු. අනිවාර්යෙන් අපි ડિස්ක්‍රිප්ෂන් එක තුල දාලා තියෙනවා තිරෙත් අනිවාර්යෙන් දාන්නම්. ඉතින් ඔය හරහා සම්බන්ධ කරගන්න ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් සර්ව සම්බන්ධ කරගන්න සර් WhatsApp Viber එකත් ඉන්නවද? ඒවා නෑ. මොකද ඒක මම ඇහුවේ ගොඩක් රටවල් වල ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි, උමනා වෙයි. මොකද මගින් මම අර කිව්වා වගේ නංගිලමල්ල ගොඩක් මහින් ඇහුවා ප්‍රස්ථාර එහෙම තියෙනවා නම් එවන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඔන්න සර්ගේ පොත් ගන්න පුළුවන්. දැන් මේ වෙනකොට සර් සීරීස් එක කීයද යන්නේ පොත්වල? දැන් 26 වෙනි එක පොත තමයි යන්නේ. ඉතින් 26 තියෙනවා. මම හිතන්නේ ඔක 100,000 වෙලා කරන්න උපරිම එන්න උපරිම සැලකට එන්න කියලා. අපි හදවතින්ම ජේ ප්‍රමෝ අපි අනිවාර්යෙන්ම සර්ට සුභාශිංසල ගේනවා. ඉතින් සර් දැන් සර්ගේ ගෝල බාලේ ඉන්නවා, මියුසික් වලට ආදරය කරන ඉරිස ඉන්නවා, පන්ති හොයන සෙට් එකක් ඉන්නවා, ඉගෙන ගන්න තැන් හොන සෙට් එකක් ඉන්නවා. ඒ අයට කියන්න මුකුත් තියෙනවද? දැන් ගොඩක් වෙලාවට මෙහෙමත් දෙයක් තියෙනවා. දැන් සමහර වෙලාවට ළමයි එනවා, අපි බෑන්ඩ් බෑන්ඩ්ස් තරම් පුරුදු කරනවා. ජනවාරි මාසේ පන්තියට බැඳෙනවා, අප්‍රේල් මාසේ අවුරුදු උස්සේ සෙල්ලම් කරන්න. ප්‍රශ්නයක්, ලොකු ප්‍රශ්නයක්. එහෙම කරන්න බෑ. දැන් මැජික් බලෙන් කරන්නෙත් නෙමෙයිනේ. ඉතින් අපි ඒක ඉගෙන ගන්නකොට බොහොම ඉවසීමක් තියෙනවා. ඒක හදවත සමග ගනුදෙනු කරන එක. ඒ වගේම තමයි එක්කෙනාගේ ටැලන්ට් වෙනස්. ඒ කියන්නේ එක ළමයෙක් සමහරට ගොඩාක් දක්ෂයි. තව ළමයෙක් බොහොම හිමින් යන්නේ. තව ළමයෙක් සමහර විට සංගීතය කියන එක ඇඟේ ඇත්තෙම නැහැ. ඉතින් එතකොට මේ අර අපි මේක ඉවසීමකින් කරන්න ඕන. ඒ වගේම තමයි සමහර වෙලාවට ප්‍රැක්ටිස් කරද්දී සමහරට එපා වෙනවා. එහෙම නැතුව ලොකු කැපවීමකින් කරන්න ඕන. අපි භාෂාවෙන් කියනවානේ කට්ට ගන්න ඕන කියන්නේ. එහෙම આવුත් තමයි මේ මං හිතන්නේ හිල් එකේ ගොඩ යන්න පුළුවන්. ගොඩ යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතන්නේ ඉතින් ඒ ඇඩ්වයිස් එක දුන්නේ, ඒ උපදේශ මාලාව දුන්නේ ඉතින් හිතලා නෙමෙයි. මෙතන තියෙන අවුරුදු ගානක ශේෂ්ත්‍රයේ පළපුරුද්දත් එක තමයි දුන්නේ. මොකද මම කිස කිව්වා වගේම ගොඩක් අට්ටිර දැන් ඕනේ ගියයි, සින්දුවක් ඇල්ලුවයි ගහවා. ඉතින් ඒක හරි ෂෝට් වෙනවා නේද හැම දෙයකම. ඉතින් මං හිතන්නේ ඉතින් දෙන්න කියව යුතු දේ අනිවාර්යයෙන්ම කෙලින්ම කිව්වා. ඉතින් ඉවසීම තියාගන්න, හොඳ ගුරුවරු හොයාගෙන යන්න. ඔන්න හොඳ ගුරුවරෙක් ළඟටම ගියත් දුන්නා මම හිතන්නේ මෙතනින් එහාට කෝල් එහෙමයි කියලා අපි සරේ විශ්වාස කරනවා.
ඉතින් ස්තුතියි අපේ වැඩසටහන සමගද රැඳී සිටියට. ඉතින් සර් ගැන ඔන්න මම තොරතුරු අරන් ආවා. ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා මේ ගොඩක් දෙනෙක් අර වෙන්නප්පු වෙන්න මියුසික් කරන සර්ව අරන් එන්න කියලා. ඉතින් ඔන්න මියුසික් කරපු සර්ව ඔයාලගේ ඉස්සරහට අරන් ආවා. දැන් ඔයාලට බාරයි. තව ගත යුතු දේවල් බොහොමයි. තව යන්න තියෙන තවත් ඉඩකඩ මාර්ගය තවත් ගොඩක් තියෙන අපි වෙනුවෙන් කරන්න. ඉතින් සර් මට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් සර් කෙනෙක්නේ ළමට උගන්නන ගොඩාක් ගෝල බාලය පිරිසක් විහි කරලා තියෙන අය. මම අහනස මෙහෙම ප්‍රශ්නය. පාසලේ තියෙනවා කලාව සංගීතය කියලා මාතෘකාව ගත්තොත් ඉස්කෝලෙන් ඉගෙන ගන්න දේ සිලබස් එකට තියෙන දේ ඇත්තටම ගොඩක් දෙනෙක් ඉස්කෝලෙන් ඉගෙන ගන්න සංගීතයත් එක්ක ජීවිතය අසමත් වෙනවා. වටපිටාවෙන් ගන්න පළපුරුද්ද තමයි ජීවිතයට ඇතුළත් කරගන්නේ. ඇත්තටම මෙතෙන්ට එන්න හේතුව මොකද්ද? ඒක තමයි විශේෂ නිර්දේශය. ඒ කියන්නේ මම දකින විදියට අපේ මේ විශේෂ නිර්දේශ හැම එකක්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ සංගීත එක කොටසක්. මම හිතන්නේ සංගීත විතරක් නෙමෙයි. මං කියන එක සර වැඩි සම්බන්ධ නෑ නෑ. අනිවාර්යෙන් සර්ගෙන් එයා උපදෙස් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ළමයි හොඳට ඉගෙනගෙන කැම්පස් එකට එළියට ඇවිල්ලා රස්සාවක් දියන් කියලා කියන්නේ හේතුව තමයි මේ අපි ඉගෙනගෙන තියෙන වෙන කොහෙටද. ඊට ආපහුම රස්සාවක් නෑ. නමුත් අවස්ථාවල් තියෙනවා. හිතන්නකෝ දැන් සවුන්ඩ් ඉංජිනේරි. ශබ්ද පරිපාලනය. ඉස්කෝලේ විෂයක් කරන්න පුළුවන්. ඒකට මේ එළියට නැගින් කියලා යන්න ඕනේ. ඔව්. දැන් අපේ රටේ එහෙම නැහැ නේ ඉගෙනගෙන නෙමෙයි. කවුරු සවුන්ඩ් එකක් තියෙනවා. ඔයාගේ සවුන්ඩ් එකක් තියෙනවා. ඔයා කවුරු ගෝලයක් දානවා. ඒ පිටිපස්සේ තව කෙනෙක් යනවා. එහෙම තමයි යන්නේ. නමුත් ඒක විෂයක් හැටියට ගන්නන්න පුළුවන්. මම හිටියා අවුරුද්දක් විතර මාළදිවේ. මජීඩියා කියන ඉස්කෝලේ. මම දැක්කේ ඒකේ. ඉස්කෝලේ සවුන්ඩ් සෙටප් එකක් තියෙනවා. ඉස්කෝලේ බෑන්ඩ් එකක් තියෙනවා. මම කියන්නේ ඒක වෙන්න ඕන. එතකොට එයාලට ඒකත් අවස්ථාවක්, රැකියාවල් අවස්ථාවක් වෙනවා. ඔව් දැන් මේ ඉස්කෝල් සංගීත ගැන ඔය අහපු ප්‍රශ්නෙට ගියාම අපේ මම දකින අපේ තියෙන විෂය නිර්දේශයේ ඇත්තටම ඒකෙන් නිර්මාණයක් කරන්න පුළුවන් කෙනෙක් හැදෙයි කියලා මට හිතන්න අමාරුයි. මොකද මේ දැන් පෙරදිග සංගීතේ ගුරුවරයෙක් ඉන්නවා. බටීර සංගීතේ ගුරුවරයෙක් ඉන්නවා. ඔතන පෙරදිග සංගීත ගුරුවරයෙක් ඉන්නවා. බටීර සංගීතයේ ගුරුවරයෙක් ඉන්නවා. බෑන්ඩ් එක ස්කූල් බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන තව ගුරුවරයෙක් එනවා. සමහර ඉස්කෝලේ කොන්සර්ට් එකකදී තව කෙනෙක් එනවා. මං කියන එක තේරෙනවද? ඔව්. මං කියන්නේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම සංගීතයි. දැන් අපිට ගණන් උගන්වනකොට බීජගණිතයේ සර්. එහෙම ගණන් වල කොටස් එන්නේ නැහැ. එක්කෙනයි ගණිත ගුරුවරයා. එතකොට මං කියන්නේ සංගීතේ එහෙම එක්කෙනෙක්ට කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් පෙරදිග සංගීතයේ අපිට කෝඩ්ස් භාවිතා වෙනවා. මම දකින්නේ ඒක අඩුපාඩුවක්. ඉතින් මම දන්නේ ඒවා මේ මගේ පොඩි මුලේට තේරෙන එක මම කියන්නේ. ඉතින් ඒවා මම කියන්නේ ඒවා හැදෙන්න ඕන. එතකොට මේ එළියට එනකොට අපිට හරි විෂය නිර්දේශයක් මම කියන්නේ තියෙන්න ඕන. මම හිතන්නේ විෂය නිර්දේශය දුර්වලයි. ඒ වගේම තමයි දැන් ප්‍රාථමික ළමයි ව ගන්නකො. ළමයින්ගේ හැකියාවන් නෙමෙයි ප්‍රාථමිකේ තියෙන්නේ. මොකද දැන් මගේ පොඩි පුතා ඉස්කෝලේ යනවා මේ ඒ දෙන හෝම්වර්ක් බලපුවාම ඉතින් මේ ඇත්තටම ළමයි නෙමෙයි කරන්නේ. අම්මා හෝ තාත්තා. එහෙම නැත්නම් අම්මයි තාත්තයි. දැන් මම කරන්නේ අපේ නෝනා තමයි කරන්නේ. ඉතින් ඒ හදන නිර්මාණේ ළමයි අරන් යනවා. එතකොට ওই ළමයි පන්ති 40ක් ඉන්නවනම් 40ම කරලා තියෙන්නේ ඕක තමයි. එතකොට ගුරුවරයාත් දන්නවා මේ මෙතන බොරුවක් වෙන්නේ කියලා. හදපු දෙය නෙමෙයි මේ තියෙන්නේ. මොකද අපි දකින ළමයි අරන් යනකොට මේ එතකොට ළමයා දකින්නෙත් නෑ මේක හදනවා. එතකොට නිර්මාණ කියලා තියෙනවා. දැන් අපේ කාලේ අපි කිරිමැටි අරන් ගියා. කොහු අරන් ගියා. මොකක් කර දෙයක් ළමයා කර හිත කඩු වරන් ගියා. ඉතින් මේවා ඇත්තටම මේ කවුරු හදනවද මන් දන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ විෂය නිර්දේශ ඔක්කොම මං දකින්නේ මම මේ පොරක් දෙන්න ගියනා නෙමෙයි. අනිවාර්යෙන් මේවා වෙනස් වෙන්න ඕන. අනිවාර්යෙන් සර් දැනුමත් එක තමයි කතා කරන්නේ. මම හිතනවා ඒවා වෙනස් වෙන්න ඕන. මොකද මේ ළමයයි ඒක කරන්න ඕන. ඉතින් වැඩි ඕනේ දැන් 7 වසර 8 වසර ළමයෙක් පොත් බෑග් එක දැක්කහම ඒත් ඒ වගේ. ඔව් ඒ කියන්නේ හොඳ අමාරුව හැදෙනවා ඒ ළමයාට. දැන් උතන ඔය පස්සෙන් සියලු දේවල් හැදෙන්න ඕන කොතරින්ද සර්? ඉතින් හැදෙන්න ඕන දැන් අපේ වල බලධාරීන් ඉන්නවානේ. ලොකු තැන් වලින් මේවා හැදෙන්න ඕන. අපි මං කියන්නේ ඒ කියන්නේ සර් තරේ කියනවාද ලොකු තැන් වලින් මේ වලට අවශ්‍ය පුද්ගලයෝ ඒ තැන් වල නැහැ කියලා. සමහර විට එහෙම වෙන්න ඇති. නැත්තම් මොකද දැන් ඕක දැන් සාමාන්‍ය දැන් ගුරුවරයෙක්ට තේරෙනවා නะ. දැන් මමත් කිව්වා මමත් මහ ලොකු මිනිස්සෙ නෙමෙයි. දැන් ඔයාත් මං කියන එක පිළිගන්නවා නะ. ඒකට මේ මිනිස්සුන්ට නොතේරෙන විදියක් වෙන්න බෑනේ. මොකද ඔය නිර්මාණ කියලා විශය දැන් ඔය ප්‍රාථමික ළමයිට දාපු දේවල් ඇත්තටම මේ එළමයින්ට මේ නෙමෙයි කරන්නේ. ඒක කවුරුත් දන්නවා. ඉස්කෝලෙනුත් දන්නවා. ඉතින් ඒක ළමයා කරන්නේ නැත්තම් මේ විෂය නිර්දේශයක දානකේ තේරුම මොකද්ද කියන්නේ?
දොරේ ළමයි කොහොමදක් දකින්නේ මේක හදන එක හදන්න දන්නේ නැහැ අනිවාර්යයෙන්ම ළමයිද කරන්නේ උදේට අම්මා හෝ තාත්තා හදපු එක ගිහලා පෙන්නන එක يعني ඒ වගේ තමයි මම දකින්නේ මේ විශේෂ නිර්දේශ කියන ඒවා ඇත්තටම වෙනස් වෙන්නේ ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව නැහැ හැමදේම දැන් මේ මියුසික් කරන අය දැනත් මම කියන්නේ කියන්නේ මේ ළමයෙක්ගේ හැකියාවන් දැනගන්න පුළුවන් වෙන්න ඕන අඩුම ගානේ 8 වසර 9 වසර වෙනකොට ඔයා මොන වගේ කෙනෙක්ද ඔයා කැමති මොනාටද ඔයා ගැඟේ මොනාද තියෙන්නේ එහෙම දැනගන්න පුළුවන්. ඊට පස්සේ එයාට ඒ සම්බන්ධයෙන් දෙයක් තියෙන්න ඕන. මම හිතන ඉස්සර තිබ්බා. අපේ කාලේ තිබුණා ලී වැඩ කියලා තිබ්බා. ඒ කියන්නේ වඩු වැඩ කරන කෙනෙක් ඒවා අකාණ්ඩ විශ්යන් වලට. මම හිතන මේවත් එහෙම කාණ්ඩ විශ්යන් කරනවා. නැහනම් ප්‍රායෝගිකව කරා නම් වෙන්න ඕන. ඉතින් ඒතකොට මං කිව්වේ දැන් ඔය සවුන්ඩ් ඉන්ජිනියරින් කෙනෙක් හොඳ විශයක්. මං කියන්නේ හොඳ මුදලක් ගන්න පුළුවන්. දැන් විශයන් මං හිතන්නේ මේ 6 පන්ති ළමයිට විශයන් 9කට වැඩිය තියෙනවා. එතකොට ඉතින් මේ සමහර ඒවා ඇත්තටම මේ විතනා ඒව මොකටද කියලා. ඒ වගේ දැනකට කැමති කෙනෙක්ට කාණ්ඩ විශයක් හරි කරලා මේ සවුන්ඩ් ඉන්ජිනියරින් කෙනෙක් දැම්මම මං හිතනවා මේ එයා ඊට පස්සේ ආණ්ඩුවට කියන්නෙත් නැහැ නේ මට රස්සාවක් දියන් කියලා. ඇත්තටම මම එහෙම ප්‍රශ්න ගන්නද? ඇත්තටම දැන් සංගීතය හදාරන සිලබස් එක හදන අයට පිස්සු. ඇත්තටම මම කියද්දි ඇත්ත කතාව ඒකද? එහෙම ඉතින් එහෙම කියන්න වෙනවා අපිට බලන් යන දේ බලද්දි. මට හිතෙන්නේ මම හිතනවා මේ අර ප්‍රායෝගික වෙන්න ඕනේ. එහෙම වුණා නම් ඉතින් අනිවාර්යෙන්ම රටේ ඇත්තම කිව්වොත් අර පොඩි තැනින් හැදෙනා වගේම හැම දෙයක්ම සුන්දර වටපිටාවක් අපිට කරගන්න පුළුවන්. හරි සර්. දැන් මට දැන් සර් මට අනිත් අහපු ප්‍රශ්නට කලින් අහපු ප්‍රශ්නට උත්තර දුන්නනේ සිලබස් එක සම්බන්ධව. දැන් මට සර් මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇත්තටම දැන් ඉස්කෝලේ යන ගුරුවරු ඉන්නවනේ. මම මේ ඇත්තටම අහන්නේ. ඇත්තටම යාළට සංගීතය පුළුවන්ද? මම අහන්නේ ප්‍රායෝගික සහ පැටි කියන්නේ තියරි විදියට ගත්තොත් ප්‍රායෝගිකවයි තියරි විදියට ගත්තොත් එයාලට පුළුවන් නේද? මෙහෙමයි. ඒකදී හරි අමාරු උත්තරයක් දෙන්න. එකක් සමහර ගුරුවරු ඉන්න ඇත්තටම මේ ඉතින් එයාලා කොහොම හරි හැම දෙයක්ම ඉගෙනගෙන ඒ කියන්නේ සමහර විට පිටින් හෝ ඉගෙනගෙන ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙන අයත් ඉන්නවා. නමුත් මං හිතන්නේ අපි අර විෂය නිර්දේශයත් එක්ක ගියාම සමහර විට එයාලට ඒ කාලෙත් එක්ක මම හිතන්නේ ගුරුවරයෙක්ගේ වරද නෙමෙයි. හිතන්නකෝ දැන් සමහරට එයා ගායනයේ හෝ වාදනයේ පැත්තෙන් ඉන්ස්ට්‍රුමන්ට් දෙක තුනක් වගේ තමයි ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉස්කෝලේ ශිෂ්‍යෙක් වෙනත් සංගීත භාණ්ඩයක් අරන් ආවොත් අනිවාර්යයෙන්ම ගුරුවරයා අසරණ වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම ගුරුවරයා වයලින් එක දන්නවා, සිතාර එක දන්නවා. අපි හිතමු තබ්ලා වරන් කෙනෙක් ආවා. එතකොට ඒ ගුරුවරයා එතනදී මාර්ගනස් කරනවා. එතකොට දැන් අපි හිතමු තබ්ලා අනිවාර්ය කරා කියලා. එහෙම නැත්නම් ෆ්ලූට් එක අරන් ආවා. එතකොට ඉතින් මං කියන්නේ හැම ගුරුවරෙක්ටම ඔක්කොම සංගීත භාණ්ඩ ගහන්න බෑ. නමුත් අර මම හිතනවා දැන් ප්‍රායෝගික වෙන්න ඕන කියන්නේ එතනදී ගුරුවරයාට පුළුවන් තරම් මේ ඒ කාලෙදි හරි දේවල් වැඩි දැනීමක් දී යුතුයි කියන එක. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට පෙරදිග සංගීතයේ කෝඩ්ස් පැත්ත නැහැ පාවිච්චි වෙන්නේ නැහැ. ඔව් ඒක තමයි අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒ වගේ තියෙනවා. අනිවාර්යයෙන්ම හරි විදියට මට ඒ ප්‍රශ්නත් පිළිතුරු දුන්නා. සර් ස්තුතියි. ඉතින් අපි JPM channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් notification එකක් ඇවිල්ලා තියෙනවා. bell එකට උඩින් all කියන එක අනිවාර්යයෙන්ම ඔබන්න ඕනේ. ඒ all කියන එක දුන්නොත් තමයි මේ වගේම රටේ වටිනා සම්පත් ගැන කතා කරන්න පුළුවන් මේ මාතෘකාවක් අරගෙන ඔයාලගේ phone එක ඉස්සරහට computer ඉස්සරහට අපි මේ වගේ තරු සහ අපේ කලාකරුවෝ අපේ සර්ලා අපි අරන් එන්නේ. ඉතින් සර් අද නම් සින්දු නැහැමකුත් ඉතින් අද ආයිබෝන් කියමින් අපි වැඩසටහන සමුගමු. ආයිබෝන්.